සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං සද්ධාවන්ත කාරුණික පින්නතුනි පළමුවෙන්ම ඉතාම සද්ධාවෙන් මේ සකස් කරගත්ත සම්බුද්ධ පූජාව තාම කමනියාකාරයෙන් වැඩ සිටින ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි හැමෝම එකතු වෙලා සම්බුද්ධ පූජාව පවත්වමු. පින්වත් හැමෝම සතුටටපත් වන්නට ඕන. මේ ලෝකයේ තියෙන දැකීම් අතර මේ ලෝකයේ නොයෙක් දැකීම් තියෙනවා. සාමාන්‍ය ලෝකයා ඒ දැකීම් දකින්නට යනවා. රජ කෙනෙක් එනවා කිව්වොත්, ප්‍රභූවරයෙක් එනවා කිව්වොත්, වැඩි ඕනේ නැහැ හස්තිරාජයෙක් පාරේ බැහැලා පාරේ යනවා කිව්වත් මේ සාමාන්‍ය ලෝකයා ඒවා දකින්න බලන්න යනවා. ඒවා දැකීම් තමයි, දැකීම් නෙවෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ.
නමුත් අපේ සද්ධාව දියුණු වීමට සතිය දියුණු වීමට සමාධිය දියුණු වීමට ප්‍රඥාව දියුණු වීමට විමුක්තිය පිණිස විරාගයේ පිණිස අමා මහ නිවන් පිණිස දැකීමක් තියෙනවා. ඒ දැකීම තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දැකීම. ඉතින් දැන් මේ බුද්ධ ප්‍රතිමාව මේ නිවසට දැන් අපි වැඩම කරනකොටම ඒ බුදුරජාණන් වහන්සේ දකිනකොට අසීමිත බුද්ධ ගෞරවයක් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වුණා. ඉතින් හැම දිනාට මේ විදිහට කුසල් සිත් පහළ වෙන්නට ඇති. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දකිනකොට සද්ධාවෙන් පිරී යනවා. කිසිම රාග සිතක් ඇතිවන්නේ නැහැ. ද්වේෂ සිතක් ඇතිවන්නේ නැහැ. පුදුම බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුද පූජා පැවැත්වීම නෙවෙයි, මේ බණ ඇසීම නෙවෙයි, සිල් ආරක්ෂා කිරීම නෙවෙයි, ඒ බුදුරජාණන් වහන්සේගේ දැකීමම අමා මහ නිවන් ගෙන දෙන අනුත්තරීය කුසලයක් කියලා. අනුත්තරීය කියලා කියන්නේ අසම සම. ඒ නිසා අපි හැමෝම අධිෂ්ඨාන කරගන්නට ඕන අදක නෙවෙයි නිවන් දකිනා ජාති දක්වාම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සියතින් දැක ගනිමින් සියතින් උපස්ථාන කරගනිමින් පාරමී පුරා නිවන් මග යාගන්නට ලැබේවා කියන උදසීම ඇති කරගෙන අපි සම්බුද්ධ පූජාව පවත්වමු. ඉතින් මේ හාත්පස ආලෝකමත් කරන මේ ප්‍රදීප පූජාව තුන් ලෝක ධාතුවට මිනි පහනක් බඳුද තුන් ලෝක ධාතුවේම අවිද්‍යාන්ධකාරය දුර්කලා වූද තිලෝක දීප සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේට මේ ප්‍රදීපාලෝකය පූජා කිරීමේ කුසල බලයෙන් නිවන් දකිනා ජාති දක්වාම දුක් අඳුරු දුරු වේවා, කෙලෙස් අඳුරු දුරු වේවා, අවිද්‍ය අඳුරු දුරු වේවා, ප්‍රඥා ලෝකයෙන් ධර්මා ලෝකයෙන් සදා ආලෝකමත් වෙමින් පාරමී පුරා නිවන් මග යාගන්නට ලැබේවා කියා මේ ආලෝක පූජාව පවත්වමු. ඒ වගේම මේ නානා වර්ණයන්ගෙන් යුක්ත වර්ණගන්ධ පුෂ්පයන් මේ මහා කාරුණිකයාණන් වහන්සේට පූජා කිරීමේ කුසල බලයෙන් නිවන් දකිනා ජාති දක්වාම සිල් සුවඳින් ගුණ සුවඳින් මේ මල් පූජා කිරීමේ කුසල බලයෙන් පිරිසුදු කාය කර්ම ඇතිව පිරිසුදු වාක් කර්ම ඇතිව පිරිසුදු මනෝ කර්ම ඇතිව සුපිරිසුදුව පාරමී පුරා නිවන් මග යාගන්නට ලැබේවා කියා මල් පූජාව පවත්වමු. හාත්පස සුවඳවත් මේ සුවඳ පූජාවෙන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පූජා කිරීමේ කුසල බලයෙන් නිවන් දකිනා ජාති දක්වාම සිල් සුවඳින් ගුණ සුවඳින් නන සුවඳින් සඳහම් සුවඳින් සුවඳවත් වෙමින් පාරමී පුරා නිවන් මග යාගන්නට ලැබේවා කියා සුවඳදුම් පූජාව පවත්වමු. මේ අෂ්ටපාන පූජා කිරීමේ කුසල බලයෙන් සතුමදුරු පූජා කිරීමේ කුසල බලයෙන් නිවන් දකිනා ජාති දක්වාම කායික මානසික කිසිම දාහයක් නැතුව ක්ලේශ දාහයක් නැතුව අනද මාහිමියන් වහන්සේට වගේ බක්කුල මහරහතන් වහන්සේට වගේ නිරෝගී සම්පන්න ජීවිත ලැබමින් පාරමී පුරා නිවන් මග යාගන්නට ලැබේවා කියා අෂ්ටපාන පූජාවන් පවත්වමු. ඒ වගේම මේ සියලු පූජාවන් සතර මාර්ගඥාන බෝධියට පූජා වේවා, සතර ඵලඥාන බෝධියට පූජා වේවා, සර්වඥතා ඥාන බෝධියට පූජා වේවා, ශාන්ත නිර්වාණ ධාතු බෝධියට පූජා වේවා. ඒ වගේම මේ සියලු පූජාවන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි රාජාණන් වහන්සේටද පූජා කරනවා, පූජා වේවා කියන පූජා බුද්ධිය ඇති කරගෙන
දැන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් එකටම ගාථා කියමින් පූජාව පවත්තමු. විශේෂයෙන්ම දැන් හෙට දිනේදී මේ ඉතාම රමණීය අන්දමින් බුද්ධාලම්බන ප්‍රීතිය සකස් ඇති වෙන ආකාරයට නිර්මාණය වෙලා තියෙන මේ බුද්ධ ප්‍රතිමාව හෙට දිනේදී සිල් ආරාමයකට විශේෂයෙන් බොහෝ දෙනාට වැඳුම් පිඳුම් කරගන්නට පූජා කරන්නට බලාපොරොත්තු වෙනවා. අංග සම්පූර්ණව තාම වටිනා ඒ බුද්ධාසනයක් මල් ආසනයක් මේ සියල්ලම සකස් කරලා හෙට දිනේදී ඒ සිල් ආරාමයට පූජා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සියලුම ප්‍රණීත කුසල් වසරකට පමණ ප්‍රථමයෙන් අභාවයටපත් පින්වත් වසන්තා රංජනීද සිල්වා මෑණියන්ට ඒකාන්තයෙන් පෙනේවා. සාදු සාදුකයා මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමියගේ පුනර්භවය සුගතියක්ම වේවා. නිවන දක්වාම මේ කුසල් එතුමියට උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන දැන් කවුරුත් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන සම්බුද්ධ පූජාව පවත්තමු. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සංඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පංචත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහිති සුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගා අට පුරිස පුක්කලා ඊත භගවතෝ ශාවක ආහුනෙයෝ පාහුනේ දක්කිනෙයෝ අංජලි කරණි අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකත් සත්ති සාදු 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 වන්දාමි චේතියං සබ්බං සම්බතානේ සුපතිතිතං ශාරීරික ධාතු මහබෝ බුද්ධ රූපං සකලං සදා
සාදු සාදු හොඳයි මේ සියලුම පූජාවන් මහා කරුණික ආනන්ද වහන්සේට පූජා කිරීම සඳහා කවුරුත් සද්ද නැගලා මේ පූජා වාක්‍ය බොහෝම සිහියෙන් කියවන්න නිරෝධ සමාපත්තියෙන් මහා කරුණා සමාපත්තියෙන් අරිහත් ඵල සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් වැඩ හිඳින්නා වූ මහා කරුණික වූ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේට මෙම සියලු පූජාව පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවා මෙසේ බුද්ධ පූජා පැවැත්වීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ චාරිත්‍ර සීලයකි මමද ඒ උතුම්මෝ චාරිත්‍ර සීලය මෙසේ අනුගමනය කරමි මේ සියලු පූජාවෝ තව සල්ප මොහොතකින් අනිත්‍යත්වයට යන්නාසේ සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය සියලු සංස්කාරයෝ දුක්ඛයෝය සියලු ධර්මයෝ අනාත්මයෝය මෙම පූජානිසංසය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වදාලා වූ පරම රමණීය වූ ශාන්ති ලක්ෂණ වූ නිර්වාණ අභය පුරයට සුවසේ පැමිණීම පිණිසම හේතු වේවා ආසනා වේවා සාදු 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 කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං
අච්චයං කම මේ බන්තේ බූරිපන්න තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ සංඝ පුඤ්ඤක්කෙත අනුත්තර සාදු සාදු සාදු. හොඳයි, දැන් කවුරුත් සාදුනාදයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජංස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ලාභෝ අලාභෝ අයසෝ යසෝත නින්දාප සංසාත සුඛන්ත දුක්ඛං ඒතේ අනිච්ච චාමනුදේසු ධම්මා අසස්සතා විපරි නාම ධම්මාතිති. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දෙනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා ධම්පදයක් කාලේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. විශේෂයෙන්ම අද මේ පින්කම සිද්ධ කරන්නේ කෘතවේදී මහා පින්කමක් හැටියට. කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් කරන උතුම් පින්කමක්. අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතාම දුර්ලභ වටිනා දහම් පදයක්. කතන්නෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මේ. කතන්නෝ කළගුණ දන්න. ඊළඟට කතන්නු කතවේදී කළගුණ අය ඉතාම දුර්ලභයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දුර්ලභයි කියලා දේශනා කළා විතරක් නෙවෙයි, උන්වහන්සේ මේක ක්‍රියාවෙන්ම පෙන්නවා. බලන්න ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා සතිය බෝධින් වහන්සේ දිහා බලාගෙන
අනිමිස ලෝචන පූජාව කරි වෙන දෙයකට නෙවෙයි කළගුණ සලකන්න. හිතක් පිතක් නැති ගහකට පවා අපේ බුදුරජාණන් වහන්සේ කළගුණ සලකලා තියෙනවා. ඊළඟට මහා බ්‍රහ්මයා බණ කියන්න ආරාධනා කළානේ. ආරාධනාව බාරගත්ත ගමම්ම බුදුරජාණන් වහන්සේගේ සිතට ආවේ මම ආලාර කාලාමට බණ කිව්වා නම් හොඳයි කියලා. ඇයි ඒ? එදා 29 වෙනි වියේදී ගිහි ගෙයින් නික්මිච්ච මේ බෝසත් තරුණයාට බුදු වෙන්න මෙන්න මේ වැඩපිළිවෙල කරන්න ඕන කියලා අදහසක් තිබුණ නැහැ. අදහසක් තිබුණා නම් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ නැහැනේ. උන්වහන්සේ බැලුවා ගිහි ගෙයින් නික්මිලා දැන් මම මොකද්ද කරන්නේ? එතකොට උන්වහන්සේට ආරංචි වුණා මේ ආලාර කාලාම කියලා තාපසෙක් ඉන්නවා. එතෙන්ට ගියා. එයා දුන්නා අරූපාවචර බඹතලයට යන්න ආකාසානංචායතනෙ දක්වා යන්න කමටහනක්. ඒක සනිකෝ පුරුදු කළා. ඊළඟට උන්වහන්සේ බැලුවා මේක හරියන්නේ නැහැ. ඊළඟට ගියා උද්දක රාම්පුත්ත ගාවට. එයා දුන්න නේව සංඥා නා සංඥා බඹතලයට යන්න ක්‍රමේ. ඒකත් සනිකව පුරුදු කළා. මම ආවේ මේ බඹතල වලට යන්න නෙවෙයි සසර ගමන නැති කරන්න. ඉතින් එදා භාවනා මාර්ගයක් මුලින්ම කියලා දීපු නිසා තමයි උන්වහන්සේ දෙන්න බැන බැලුවේ. නමුත් ඒ දෙන්න මිය ගිහිල්ලා ඊළඟට උන්වහන්සේ පස්වග මහණුන් සොයාගෙන ඉසිපතන මිගදාය දක්වා පාගමනින් වැඩම කළේ කළගුණ සලකන්න. ඊළඟට කිඹුල්වත්පුර නුවරට වැඩම කරලා මුළු සුද්ධෝදන මාලිගාවේ සියලුම දෙනා බුදුරජාණන් වහන්සේ වඳින්න ඇවිල්ලා හිටියා. යසෝදරාව හැර සුද්ධෝදන මහරජුරුවන්ගෙන් ඇහුව කූමේ යසෝදරා. ඉතින් කිව්වා ස්වාමීනි ඇයගේ මාලිගාවේ. ඉතින් මාන්න එකට නෙවෙයි එහෙම කරේ. යසෝදරාව හිතුවා ලෞතුරා අභිසම්බෝධිය පිණිස මං අවංකෝම උපකාර කළාන. බුදුරජාණන් වහන්සේ මාළඟට වඩිනවා කියලා එයා හිතුවා. පින්නතුනි මේක පුංචි බැඳීමක් නෙවෙයි. මේ සාරා සංකේ කල්පලක්ෂයේ පුරාවටම කිසිම දවසක යසෝදරාව බෝසතාණන් වහන්සේගේ හිත රිද්දලා නැහැ කියනවා. දැන් බලන්න විසතුරු ආත්ම භාවයේදී දරුවෝ දෙන්න දන් දුන්නට පස්සේ කැලේ ඉන්න වනසතුන්ගෙන් පවා ඇහුවා කෝ මගේ දරුවෝ කියලා. නමුත් බෝසතාණන් වහන්සේගෙන් ඇහුවේ නැහැ. එහෙමවත් හිත රිද්දලා නැහැ. ඒතර මෙතන කොහොම බැඳීමක් තියෙන්නේ ඇද්ද කියලා හිතන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සුද්ධෝදන මහරජුරෝ සමග යසෝදරාවගේ මාළිගාවට වැඩම කළා. ඇයට සිත්සේ ශ්‍රීපතුල් ලල්ලගෙන වඳින්න අවස්ථාව දුන්නා. මේ ඔක්කෝම කරේ කළගුණ සලකන්න. පසු කාලේ මහා ප්‍රජාපති ගෝතමිය එතුමිය රහත් මෙහෙණින් වහන්සේ නමක් පසු කාලේ මහණ වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි මට ටිකක් ඔබ වහන්සේත් එක්ක කතා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. මේ අම්මා කියනවා ඔබ වහන්සේගේ අම්මා මහමහයා මගේ සොහොයුරිය ඔබ වහන්සේ ඉපදිලා දින 7කින් කලුරිය කළා. ඒ වෙලාවේ මට දරුවෙක් හිටියා. මගේ දරුවා මම කිරිමව්වරුන්ට බාර දීලා ඔබ වහන්සේගේ බාරකාරත්වයෙන් මම ගත්තා. අද ඔබ වහන්සේ ලෞතුරා බුදු වුණත් ඔබ වහන්සේට මම තමයි කිරිපෙව්වේ. ඒ නිසා ඔබ වහන්සේ මගේ පුතා කිව්වා. හැබැයි ස්වාමීනි මේ සසර කතරින් එතර වන්නට ඔබ වහන්සේ මට අමා කිරිපෙව්වා. ඒ නිසා ඔබ වහන්සේගේ සුවච දියණියක් මම කිව්වා. එහෙම කියලා මේ අම්මා පිරිනුවන් පාන්න අවසර ඉල්ලනකොට තිලෝගුරු බුදුරජාණන් වහන්සේ
වැඩ හිටපු ආසනෙන් නැගිට්ටා. කළගුණ සලකන්න. මේ අම්මා පිරිනුවන් පාන්ට වඩිනකොට පුංචි දරුවෙක් වගේ මජ්ක්‍ධිම නිකායේ අට කතාවේ තියෙනවා. අර අම්මගේ පස්සේ යන අවුරුදු 3ක 4ක කොළු ගැටෙක් වගේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ අම්මාගේ පිටිපස්සෙන් වැඩම කරලා තියෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ පළමු පසුගමන් යෑම, අවසාන පසුගමන් යෑම. එහෙමනම් මේ ආභාසය ලබාගෙන තමයි අපේ පැරණි මුතුන් මිත්තෝ කුඹුරට ගිහිල්ලා කුඹුරු වැඩ කරන්න කලින් උදැල්ලට වඳිනවා. මට මතකයි අපේ ගම්වල ඔය පරණ සීයලා කුඹුරු වැඩ කරලා උදැල්ල නාවනවා. හොදනවා කියන්නේ උදැල්ල නාවනවා, නාවල වඳිනවා. මේ ගොයම් පාගෙන හරක් දෙන්නට වඳිනවා. අපේ අම්මලා බත් මුට්ටිය දිපේ තියලා තුන් පාරක් බත් මුට්ටියට වඳිනවා. මේවා පින්නතුනි මෝඩ වැඩ නෙවෙයි. බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච ආවාස. මම හොඳටම දන්න දෙයක් මගේ මේ පැවිදි ජීවිතේ. කතන්නෝ කතවේදිත්වය. කළගුණ දන්න කළගුණ සලකන අයට කවදාකවත් වරදින්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ මේක පුංචි දුර්ලභ කාරණයක් නෙවෙයි. තේ අනුව මේ දරුවන් පින්වත් මෑණියන්ගේ ගුණ සලකාගෙන මිය පරලෝ ගියාට පස්සේ කරන්න තියෙන එකම උපස්ථානෙ මේ පියතුමාණන් පෙරට කරගෙන කරන්න තියෙන එකම සේවය එකම උපස්ථානෙ තමයි මේ වගේ ආශ්චර්යමත් පින්කම් කරලා ඒ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම. එහෙමනම් ඒ කෘතවේදීත්වය ඉතාම ඉහළින් සිද්ධ වෙන උතුම් පින්කමක්. ඉතින් අද ධර්මදේශනාව සඳහා මම මාතෘකා ස්ථානයේ තබා ගත්තේ අංගුත්තර නිකායේ අටක නිපාතයේ සඳහන් වන ලෝක ධම්ම සූත්‍රය. මේ සූත්‍ර දේශනාව මෙහි කරුණු බොහෝ දෙනාට පාඩම්. හැබැයි ලොකු ගැඹුරක් තියෙනවා. ඒ තමයි පින්නතුනි ලෝක ධර්ම. ලෝක ධර්ම කියලා කියන්නේ මොනවද? අෂ්ට ලෝක ධර්මය. පින්නතුනි ලෝක සම්භවයේ ඉඳලා ලෝක විනාශයේ දක්වාම සත්වයන් අතර පෙරලමින් පවතින මෙන්න මේ අටවැදෑරුම් ස්වභාවයට තමයි අටලෝ දහම කියලා කියන්නේ. මේක අපි කාටත් පොදුයි. මේක හරියට වාතය වගේ, ජලය වගේ, හිරු එළිය වගේ හැම කෙනාටම මේ ලෝක ධර්ම පොදුයි. උගත් නූගත්, කුලීන කුලහීන, දුප්පත් පුහුසත්, බාල මහලු, සුරූපි විරූපි, ඔය කාටත් එක විදිහටම මුහුණ දෙන්න වෙන ධර්මතාවක් තමයි ලෝක ධම්ම කියලා කියන්නේ. ඉතින් මේ ලෝක ධර්මයන්ගෙන් කෙනෙක් අකම්පිතව ඉන්නවා නම් ඒක මංගල කාරණයක්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති. අශෝකං විරජංකේ මං ඒතම් මංගල මුත්තමං. කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවී සිටිනවා නම් ඒක මංගල කාරණයක්. ඉත එහෙමනම් අද අපි මේ ලෝක ධර්ම පිළිබඳව පුංචි හැඳින්වීමක් කරලා විශේෂයෙන්ම අනිත්‍යතාවය මේ ගාථාවේ සඳහන් වෙන අන්තිම කොටස තමයි අනිත්‍ය. තථාගත ධර්මයේ විශේෂයෙන්ම කතා කරන ගහම්බීරම කොටස තමයි අනිත්‍ය ලක්ෂණය. ඒ පිළිබඳව ඉතාම කෙටියෙන් කාලේ පමණින් පොංච විග්‍රහයක් මේ දේශනාව තුළින් අපි කරන්නට අදහස් කරනවා. පින්නතුනේ අපි බලුවොත් පළවෙනි ලෝක ධර්ම දෙක තමයි ලාභ අලාභ. ලාභ කියලා කිව්වහම විවිධාකාර ලැබීම් තියෙනවා. ධන ලාභ, පුත්‍ර ලාභ, වතු පිටි ලාභ, නොඑක් ලාභ.
අලාභ ගැන කියන්න දෙයක් නැහැ. එතකොට කෙනෙකුට හැමදාම ලාභ ලැබෙනවා කියන්නේ අමාරුයි. ලාභේ ළඟට අලාභය, අලාභේ ළඟට ලාභය. මෙන්න මේ අන්දමින් මේ ලෝක ධර්ම චක්‍රය අපි කරා ලං වෙනවා. දැන් බලන්න කලක කුසට ආහාරයක්, ගතට වස්ත්‍රයක්, හිසට සෙවණක්, හිතට නිවනක් නැතුව සිටි අනාථයෙකුට පසු කාලේ මහා ධනවන්තයෙක් වෙන්න බැරි කමක් නැහැ. අද මහා ධනවන්තයෙක් වශයෙන් ඉඳලා හෙට වෙනකොට අන්ත දිලුන්දෙක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒකයි අපි කිසි දෙයකින් ඔළුව ඉදම්ම ගන්න හොඳ නැහැ. මොකද මේ ලෝක ධම්ම කියන ඒවා පින්නතුනේ සම්පූර්ණයෙන්ම එක ක්ෂණයක් වෙනස් වෙනවා. දැන් මේ රටේ තියෙන ඕනම දෙයකින් අපට තේරෙනවා ඒක. දේශපාලනය ගත්තත් එහෙමයි. මේ ලෝක ධර්මයන්ගේ ස්වභාවය ඒක. එතකොට බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තත් මේ ලෝක ධර්මයන්ගෙන් උන්වහන්සේටවත් බේරෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. දැන් බලන්න එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා ධන කියලා සිටුවරෙක් හිටියා. මේ සිටුවරයා 80 කෝටියක ධනයක් තිබිච්ච කෙනෙක්. මේ රුපියල් නෙවෙයි කහ වුණු. මෙතුමා විවාහ වුණත් ඒ තරම්ම ධනයක් තියෙන සිටුවරියක් සමග. මේසා විශාල ධනස්කන්ධය. අනුවණෙන් වැඩ කිරීම නිසා සුරාවට සූදුවට දුරාචාරයට ඇබ්බැහිවීම නිසා මේසා විශාල ධනස්කන්ධය අහිමි වෙලා ගියා. අන්තිමේ අර කබලක් කරගෙන පිගානක් කරගෙන හිඟා කනව රජගහ නවර. බුදුරජාණන් වහන්සේ මේක දැකලා බලන්න මහණෙනි ලෝක ධර්මයන්ගේ ස්වභාවය. එදා රජගහ නවර ප්‍රධාන සල්ලිකාරයා අද ප්‍රධානම දිලුන්දා බවට පත් වෙලා තියෙනවා. මෙන්න ලෝක ධර්මයන්ගේ ස්වභාවය. ඊළඟට බලන්න පින්නතුනි දීප චක්‍රවර්ති අශෝක අධිරාජ්‍යයා. ඒ කියන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ තාත්තා. කෝටි 200ක් පමණ ජනතාවට නායකත්වයේ දීපු කෙනා. ඉතිහාසයේ සඳහන් වෙනවා මහවංශේ. තෝපවංශයේ සඳහන් වෙනවා මෙතුමාට අන්තිමට තමන්ගේ කියලා කියන්න පුළුවන් වුණා කියන්නේ නෙල්ලි පළුවකට විතරයි. ඒක තමයි ලෝක ධර්මයන්ගේ ස්වභාවය. ඊළඟට බලන්න අනාථපිණ්ඩික සිටුතුමා. දැන් අපේ බොහෝ දෙනෙකුගේ අදහසක් තියෙනවා අපි පින් කරනවා අපිට කරදර වෙන්න බෑ කියන අදහසක් තියෙනවා. ඒක වැරදි අදහසක්. පින් කරන අයටත් ඕන තරම් කරදර එනවා. දැන් බලන්නකෝ අනාථපිණ්ඩික සිටුතුමා මේ බුද්ධ ශාසනයේ හිටපු ප්‍රධානම දායකයා. 54 කෝටියක් ධනෙ වියදම් කරලා ජේතවනාරාමේ හදපු මෙතුමා පසු කාලේ ධනයෙන් පිරිහි ගියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ලෝක ධර්මයන්ගේ හැටි. ඊළඟට බලන්න පින්නතුනේ පසේ නදී කොසල් මහරජුරු මෙතුමා මිය ගිය අම්බලමක. ඉතින් මේවට වර්තමාන සමාජයේ ඕන තරම් සාධක තියෙනවා. මේ හැමෝටම අත්දැකීම් මේවා ගැන තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේටවත් මේකෙන් ගැලවෙන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ටික අවස්ථාවක වේරංජානවර වේරංජක කියන බ්‍රහ්මණයා වස්සසන්ට ආරාධනා කළා. ඉතින් මොන යම් හේතුවක් නිසා හරි මාරාවේත වීම නිසා මේ බ්‍රහ්මණයාට බුදුරජාණන් වහන්සේට කිසිදු උපස්ථානයක් කරගන්න බැරි වුණා. දැන් 500ක් මහා සංඝන සමග මස්සසුව අනේ දානේ හම්බෙන්නේ නැහැ. ඒ නගරේට ලොකු දුර්භික්ෂයා. භික්ෂුන් වහන්සේලා පින්න පාති වඩිනව හිස් පාත්‍ර ඇතුව විහාරයට එනවා. ඉන්න තැනට එනවා. අන්තිමට මොකද වුනේ භික්ෂුන් වහන්සේලා ඒ ප්‍රදේශයට පැමිණලා හිටපු
අස්වැළඳුම් කණ්ඩායමක්. මේ අස්වැළඳුම් කණ්ඩායම ඉන්න තැනට යනවා පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ. පිණ්ඩපාතේ ගියාම ඒ අය අර අස්වැයන්ගේ පරිභෝජනයේ තියෙන යව කියන ධාන්‍ය වර්ග වලින් හුණ්ඩුව හුණ්ඩුව පාත්‍ර වලට පිළිගන්නවා. මේ අස්වැයෝ මේක ආහාරයට ගන්නෙ. අනේ ආනන්ද හාමුදුරුව අඬා අඬා මේක වතුරෙන් කොටලා තථාගතයන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නවා. බලන්න පින්නතුනි, වෙසතුරු ආත්ම භාවයේදී සත්වාරයක් පොළව කම්පා කරපින් දන් දීපු උත්තමයාට පවා මේ ලෝක ධර්මයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච හැටි. පින්නතුනි දැන් බලන්න, අවුරුදු 2600ක් ගිහිල්ලත් උන්වහන්සේගේ ලැබීම අද මේ වෙනකොට මේ රටේ විතරක් නෙවෙයි මුළු බෞද්ධ ලෝකේම මොනතරම් පුද පූජා ලැබෙනවද? ඒ වගේම දැන් භික්ෂුන් වහන්සේලා වන අපිට ලැබෙන හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව. නමුත් උන්වහන්සේට මේ ලෝක ධර්මයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඊළඟට බලන්න තව අවස්ථාවක අර 16ක් විසින් සුන්සහල් කියලා තියෙන්නේ. සුන්සහලෙන් කොටලා අල්ලේ තියලා පදම් කරගත්ත ලුණු ඩිංගක්වත් නැති අඟුරෙන් පුළුසාගත් රොටියකින් උන්වහන්සේට යැපෙන්න සිද්ධ වුණා. තවත් අවස්ථාවක පිපාසයට පැනිත්තක් හොයාගන්න බැරි වුණා. හැබැයි මේ මෙහෙම වුණත් එදා අනාථපිණ්ඩික සිටුතුමා, විසාකා මහ උපාසිකාව, බන්දුල මල්ලිකාව, චිත්‍ර ගෘහපතිතුමා, ධම්මික උපාසකයා මේ වගේ දායක දායකාවන්ගෙන් ප්‍රණීත ආහාර පාන ආදී ලැබුණා. ඒ ලැබීම් නොලැබීම් දෙකේදී ඒ සියල්ලම අපේ භාග්‍යතුන් වහන්සේ සමසිත ඇතිව ඉවසුවා. එතකොට පින්නතුනි, උන්වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි මේක හිතට ගන්න ඕන දෙයක්. අපේ අය ලාභයක් ලැබෙනකොට උඩින් යන්නේ, අලාභයක් ලැබෙනකොට කම්පා වෙනවා, ශෝක වෙනවා, බිත්තියට ඔළුව ගහ ගන්නවා, කේන්ති ගන්නවා, අඬනවා, දොඩනවා. ඒක ශ්‍රාවකයෙකුට ගැළපෙන්නේ නැහැ. එහෙමනම් අද අපි හිතට පුරුදු කර ගන්න ඕන අනේ, ලාභ අලාභ මේ දෙකම අනිත්‍යයිනේ. ලාභයක් ලැබුණත් දැන් මේ ඇත්තන්ට කොච්චර ලාභ ලැබිලාද? ඒව නিত্য වුණාද? නෑ, ඒව අනිත්‍යයි. මොනතරම් පාඩු සිද්ධ වෙලා ඇද්ද මේ ජීවිතේ? ඒවත් අනිත්‍යයි. එහෙනම් මේ යථාර්ථය අපි හොඳට ඉගෙන ගන්න ඕන. එහෙමනම් පින්නතුනි, මේක පුංචි කාරණයක් වගේ පෙවුනට මේක ලොකු ගැඹුරු කාරණයක්. බලන්න, එදා අනාථපිණ්ඩික සිටුතුමාගේ දියණියක් වූ චූල සුභද්‍රාව මේ භික්ෂුන් වහන්සේලාගේ තියෙන මේ ගුණය මෙන්න මේ විදිහටයි වර්ණනා කළේ. ලාභේන උන්නතෝ ලෝකෝ, අලාභේන ච උන්නතෝ, ලාභාලාභේන ඒකට්ඨා, තාදිසා සමනා මම. ලොවැසියෝ ලාභේදී උඩඟු වෙනවා, අලාභේදී කම්පා වෙනවා. මගේ ශ්‍රමණයන් වහන්සේලා මේ දෙකේදී සමසිතත්වය වාසය කරනවා. එහෙනම් ඒකයි අපේ ජීවිතයට අපි ගලප ගන්න ඕන. ඊළඟට පින්නතුනි, යස අයස. යස කියලා කියන්නේ කීර්තිය. අයසේ කියලා කියන්නේ අපකීර්තිය. අර ලාභාලාභ දෙක වගේම තමයි යස අයස දෙකත් මනුෂ්‍යයා කරා, මිනිසා කරා වරින් වර ළඟා වෙනවා. කුමන බලවේගයකින්වත් ඒක නවත්තන්න බෑ. දැන් බලන්න, අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණගෝසාව දෙව්ලොව බඹලොව දක්වා විහිදී ගියා. උන්වහන්සේගේ සහනශීලත්වය, අසරණයන්ට පිහිටවීම, මහා කාරුණිකත්වය, දෙමව්පියන්ට සැලකීම, මේ ආදී ගුණ නිසා බොහෝ අය
බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කළා. මේ කීර්ති ඉවස ගන්න බැරි වෙච්ච අන්‍ය තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේට අභූතෙන් චෝදනා කළා. දැන් පින්නතුලට මතක ඇති අර සුන්දරී පරිබ්‍රාජිකාව කියන ලස්සන රූප සුන්දරිය මැරුවා. දූෂණය කළා මැරුවේ. මරලා දෙව්රම් බෙහෙරේ තිබිච්ච මල්ලාසනයක් ඇතුළේ හැංගුවා. හංගලා කිව්වා ඔන්න ශ්‍රමණ බවත් ජෞතමයන්ගේ වැඩ කියලා. පින්නතුනි දින හතක් විතර යනකම් දින කීපයක් යනකම් භික්ෂුන් වහන්සේ නමකට පාරේ බැහැලා යන්න නැහැ. බුදුරජාණන් වහන්සේ වෙලාවේ වදාළේ රාග රක්ත ලෝක හැටි හිමයි. දේශ බරිත ලෝකෙ හැටි හිමයි. අපිවට කම්පා වෙන්න ඕනේ නැහැ. මෝහ පටල ලෝකෙ හැටි හිමයි. ඉතින් කොසල් මහරජුරු පින්නතුනි ඒ රහස් පොලිසිය නැත්තං ඒ ආරක්ෂක හමුදාවන් යොදවලා සත්‍ය හෙලි කරගත්තා. ඉතින් බලන්න ඒ නින්දා උන්වහන්සේව ඉවසුවා. දැන් බලන්න චින්චමානවිකාව එදා සිව්වනක් පිරිසට බණකී කියා ඉන්නකොට මේ තැනැත්ති ඇවිල්ලා අභූත චෝදනාවක් කළා. ගැබිණීකගේ විලාසයෙන් ඇවිල්ලා ඔබ වහන්සේ දැන් හොඳට බණ කියනවා බලන්න මගේ තත්ත්වේ. බුදුරජාණන් වහන්සේ අනුකම්පා කළා. අහෝ මේ තැනැත්තිය මට මේ විදියට අපහාස කරලා මොනතරම් ජීවිතයට විනාශයක් කරගන්නවද? උන්වහන්සේ වදාළේ නැගණිය මේ කාරණේ දන්නේ මාත් ඔබත් පමණයි. ඔච්චරයි උන්වහන්සේ වදාළේ. පින්නතුනි පොළොව පලාගෙන චින්චමානිකම අවීචියට ගියා. බලන්න උන්වහන්සේ මේ වගේ කම්පා වුණේ නැහැ. එහෙමනම් මේ අපකීර්තිය දරා ගන්න බැරුව අද කොච්චර දෙනෙක් පින්නතුනි තමන්ගේ ජීවිත විනාශ කර ගන්නවද? එහෙමනම් මේ ලෝක ධර්මයන්ගේ ස්වභාවය මේ කීර්ති අපකීර්ති දෙකේදී සමසිත ඇතිව ඉන්නට අපි හැම කෙනෙක්ම පුරුදු වෙන්නට ඕන. ඒක බුදුරජාණන් වහන්සේට කරන මහා උපහාරයක්. ඊළඟට පින්නතුන් නින්දා ප්‍රශංසා. නින්දාවේ කියලා කියන්නේ අගුණ කතණය. ප්‍රශංසාවේ කියලා කියන්නේ ගුණ කතණය. එතකොට අර මුලින් කියපු ලෝක ධර්ම වගේම තමයි නින්දා ප්‍රශංසා දෙකත් මිනිසයා කරා මිනිසා කරා වරින් වර ළඟා වෙනවා. කුමන බලවේගයකින්වත් මේක නවත්තන්න පුළුවන් කමකුත් නැහැ. බලන්න එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අතුල කියලා උපාසක මහත්තේ උපාසකවරු 500ක් සමග බුදුරජාණන් වහන්සේ වඳින්න ආවා. වඳින්න එනකොට ජේතවනාරාම ඉස්සරහාම හිටිය පුංචි හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ හරි කැමැති භාවනාවට. උන්වහන්සේ භාවනාංශනේමයි වැඩ හිටියේ. අතුල උපාසක මහත්යවිල වැඳා මේ හාමුදුරන්ට. සුවපත් වේවා කිව්වා. ඊට වඩා මොකුත් ජීවේ නැහැ. අතුල උපාසක මහත්යගේ හිත නරක් වුණා. මේ හාමුදුරු අපි මෙච්චර දුර ඉඳලා ඇවිල්ලවත් වචනයකින්වත් සංග්‍රහ කරේ නැහැ. ගියා ආනන්ද හාමුදුරු ළඟට. ගෙල්ලකව බලන්න හාමුදුරුවනේ මෙහෙම නෙවෙයි මේ පොඩි හාමුදුරලට උගන්වන්න. කෙනෙක් ආපුවාම වචනයකින් සංග්‍රහ කරන්න කියලා. ඉතින් ආනන්ද හාමුදුරුව මේක විමසන්නට ගියේ නැහැ. උන්වහන්සේ ලස්සනට බණක් කිව්වා. හොඳට තේරෙනවා හරිම ලස්සනයි. ඉතින් දැන් බණ ලස්සනට කිව්වට මේක කෙටියෙන් කරේ. මොකද ආනන්ද හාමුදුරුව හරිම කාර්ය බහුලයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ උපස්ථාන ආගන්තුක උපස්ථාන මේ සියල්ලම උන්වහන්සේ කරන්න ඕන. අතුල උපාසක මහත්තයා එතනත් හිත නරක් කරගත්තා. අර බලන්න අයෝනිසෝ මනසකාරී හැටි. අතුල උපාසක මහත්තයා හිතුවා ආනන්ද හාමුදුරුව අනාථපිණ්ඩික සිටුතුමා වනම් පැය ගණන් බණ කියයි.
විසාකාවාව නම් ඒත් එහෙමයි. අපව අවතක් සේරු කළා. අපිට එච්චර සල්ලි නෑනේ. අද වගේම තමයි ඉතින් මිනිස්සු හිතන්නේ. ඉතින් මොකද වුනේ? දැන් ගියා සැරියොත් ස්වාමීන් වහන්සේ ළඟට. සැරියොත් ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා අනේ හාමුදුරනේ බලන්න අපි මෙහෙම ආවා එක හාමුදුරනමක් කතා කරේ නෑ. ආනන්ද හාමුදුරු අපිට බණක් කිව්වා හැබැයි කෙටියෙන් අපි අවතක් සේරු කළා. ඉතින් සැරියොත් මහ රහතන් වහන්සේට තේරුණා මේ සියල්ලම දැන් මේ කාලේ මදිවිච්ච දෙයක්නේ. සැරියොත් මහ රහතන් වහන්සේ පැය ගාණක් බණ කිව්වා. කාලේ ඇති වෙන්නම බණ කිව්වා. හැබැයි සැරියොත් ස්වාමීන් වහන්සේගේ බණ තේරුනේ නැහැ. අන්න එතනත් හිත නරක් කරගත්ත මේ හාමුදුරු පැය ගාණක් මොනවා කිව්වද මන් දන්නේ. අපිට කිසි දෙයක් තේරුනේ නැහැ. දැන් ඉතින් යන්න තියෙන්නේ කොහෙටද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟට. දැන් සුප්‍රීම කෝට් එකට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා භාගතුන් වහන්සේ බලන්න අපි මෙහෙම ආවා. එක හාමුදුරු නමක් කතා කරේවත් නැහැ. ආනන්ද හාමුදුරු නම් බණ ටිකක් ලස්සනට කිව්වා කෙටියෙන්. සැරියොත් හාමුදුරු පැය ගාණක් කිව්වා අපිට මෙලෝ දෙයක් තේරුනේ නැහැ. මේ කතාව අහනකොට බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නිකන් හිනාවෙන්නේ නැහැ. මොනවා හරි හේතුවක් නිසා තමයි උන්වහන්සේ සිනහව පහල කරන්නේ. උන්වහන්සේ සිනහ පහල කළා කියන අතුල ඕක පුරාතන ධර්මයක්. පුරාතන ධර්මයක් කියන්නේ ඕක හැමදාටම කොහොමයි. ඒ කියන්නේ කතා නොකර හිටියත් නින්දා කරනවා. මද වශයෙන් කතා කරත් නින්දා කරනවා. දීර්ඝ වශයෙන් කතා කරත් නින්දා කරනවා. දැන් බලන්න අද වුණත් කෙනෙක් දැන් මේ බණ ගෙදරට ඇවිල්ලා කතා නොකර පැත්තකටලා ඉන්නවා නම් මිනිස්සුන් පදයක් හදනවා හරි ආඩම්බරයි කියලා. ඊළඟට මද වශයෙන් කතා කරොත් අපෝ ওই මිනිස්යාගෙන් වචනයක් ගන්න ලේසි නෑ හරි අමුතුයි මොකක් හරි හදනවා. දීර්ඝව කතා කරන කෙනෙක් අහුනොත් ඔතෙන්ට අහුවෙන්න එපා. ඔතෙන්ට අහුනොත් කෝච්චියට අහුනා වගේ කියලා කියනවා. අර බලන්න කොහොම හිටියත් පින්නතුනි බයිනවා. නින්දා කරනවා. මේක තමයි පුරාතන ධර්මයක් කිව්වේ මේක අදත් එහෙමයි. අනාගතේටත් එහෙමයි. අතීතෙත් එහෙමයි. ඉතින් එහෙමනම් මේ නින්දා කියන දේවල් ලෝකේ හැමදාම එක වගේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තහම බින්නතොනේ උන්වහන්සේ තරම් මේ නින්දා පහතට ලක්විච්ච ශාස්ත්‍රවරයෙක් ලෝකේ නැහැ. ඇත්තටම එදා උන්වහන්සේ ඉන්දියානු සමාජයේ කළේ බලවත් විප්ලවයක්. මේ අද කාලේ තියෙන විප්ලව නෙවෙයි මේක සැබෑම විප්ලවයක්. බලන්න කොච්චර ශාස්ත්‍රවරු හිටියද. ඔක්කොම වයෝ වෘදාය මේ තුරුණු වියේ පසුවිච්ච බුදුරජාණන් වහන්සේට තමන් අවබෝධ කරගත්ත ධර්මය ඉන්දියානු සමාජයේ ප්‍රචලිත කරනවා කියන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒකයි මේක විප්ලවයක් කියලා කිව්වේ. එතකොට බලන්න පින්නතුනි වවුලෝ එන්නේ, ගිරව් වෙන්නේ, ලේන්න වෙන්නේ පල තියෙන ගස්වලට. පල රහිත ගස්වලට ඒ වගේ සත්තු වෙන්නේ නැහැ නේ. ඔය ටර්පන්ටයින් වගේ ගස්වලට ගිරව් වෙනවද? නැහැ. පල තියෙන ගස්වලට තමයි සත්තු වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ සමාජයට යම් කිසි මෙහෙයක් කිරීමට ඉදිරිපත් වූෙකුට තමයි විවිධාකාර දෝෂ ආරෝපණයන්ට ඉලක්ක වෙන්න සිද්ධ වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ඇති කරපු විප්ලවය නිසා උන්වහන්සේ පුදුම විදිහට පින්නතුනේ අපහාසවට ලක් වෙලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ දැන් හැමදාම උන්වහන්සේගේ දිනචරියාවේ තිබිච්ච දෙයක් තමයි මහා කරුණා සමාපත්තියට සමවැදින ලෝකයේ දිහා බලනවා. මං අද කාටද පිහිට වෙන්න ඕන? ඉතින් එහෙන් බලපුවාම උන්වහන්සේ දැක්ක දවසක් මාගන්ධයා කියන බ්‍රහ්මණයත් එතුමාගේ භාර්යාවත්
හැබැයි මේ මාගන්ධි බ්‍රහ්මණය අන්ධ භක්තිකෙක්. එයාගේ වැඩේ ගිනි දෙය උපදන එක. ගිනි දෙය උපදනවා කියලා කියන්නේ පින්නතුනි රත්තරම් මැණික් වටිනා දේවල් ගින්දරට දාලා පුච්චනවා. ඒ ගින්දරෙන් දෙවියෝ පුදනවා. අදටත් ඉන්දියානු සමාජයේ එහෙම මිනිස්සු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩියා. උන්වහන්සේ දැක්ක ගමන් මාගන්ධි බ්‍රහ්මණතුමාට මතක් වුණේ ගෙදර ඉන්න දුව. දුව බොහෝම රූමත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ රූපස්ත්‍රියෙන් මෙතුමා උමුතු වුණා. උමුතු වෙලා කව ශ්‍රමණේ පොඩ්ඩක් ඉන්න මට ලස්සන දියණියක් ඉන්නවා මං ඔබ කියලා දුවගෙන ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා දියණිය සරසාගෙන ඇවිල්ලා තථාගතයන් වහන්සේට බාර දුන්නා. මේ රටේ රජුරුවත්තාව මේ පතාගෙන නමුත් මම දුන්නේ මේගේ රූපයට ගැළපෙන්නේ නැති නිසා ඔබ වහන්සේ නම් හොඳට ගැළපෙනවා මෙන්න මගේ දුව බාර ගන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා බ්‍රාහ්මණේ මම ඔබට පළමෙන් කාරණයක් කියන්න ඕන. මම එදා කිඹුල්වත් පුරවැණි රාජධානියක් අතහැරලා යසෝදරා වන්නි දයාඹර බිරිඳක් අතහැරලා රහල් කුමරුන් වැනි පුත්‍රවණක් අතහැරලා රම්ය සුරම්ය සුබයනි මාලිගා අතහැරලා සතර මහා නිධානයේ අතහැරලා ගිහි ගියෙන් නික්මුණා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා එදා බුද්ධගයා සුද්ධ භූමී වජිරාසනේ වැඩ ඉඳගෙන මම මාර පරාජය කරන මොහොතේ මාරයාට විච්ච පරාජය දරා ගන්න බැරුව මාව පරද්දන්න ආපු තණ්හා රති රඟා කියන මාර ස්ත්‍රීන් දැකලවත් මට පංචකාමී කිසිඳු කැමැත්තක් ඇති වුණේ නැහැ. උන්වහන්සේ තවදුරටත් ඒක විස්තර කරනවා. දිස්වාන තණ්හං අරතෙන් රඟන්ත නාහෝසි ඡන්தோ අපි මේ තුනක් මේ කිමේ විධං මුත්ත කරීස පුන්නං පාදාපි නං සම්පොසිතුන්නෙච්චේ. තණ්හා රති රඟා කියන මාර ස්ත්‍රීන් දැකලවත් මට පංචකාමී කිසිඳු අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. අසුචිහා මූත්‍ර පිරුණු උඹගේ දුව මගේ කකුලෙන්වත් මං ස්පර්ශ කරන්න කැමති නැහැ කිව්වා. පින්නතුනි මේ කතාව අහපු ගමන් අම්මයි තාත්තයි දෙන්නම සෝහාන් සකදාගාමි ඵලයටපත් වුණා. අර මිත්‍යා දෘෂ්ටික බමුණෝ බමිනිය බලන්න එකම බණ අහලා අම්මයි තාත්තයි මාර්ගඵල ලැබුවා. දුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත්තා. අන්න ඒකයි මේ බණේ තියෙන ස්වභාවය. මේක හරියට ඇහුවොත් හරි නැත්නම් වැරදි විදිහට ඇහුවොත් එකෙන් ප්‍රතිඵලයක් නැහැ. අම්මයි තාත්තයි මාර්ගඵල ලැබුවා. දියණිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත්තා. මේ ශ්‍රමණයා මට අකමැති නම් අකමැති නොකියා මාව අසුචි බඳුනක් හා සමාන කරනවා. හොඳයි මට ගැළපෙන ස්වාමියෙක් ලැබිච්ච දවසට මම මෙයාගෙන් පලි ගන්නවා කියලා වෛර බැඳගත්තා. ඉතින් කාලය ගත වුණා. දෙමව්පියෝ මොකද කළේ? දරුවා ඥාතීන්ට බාර දීලා ඒ අය සතුන් ගත වෙලා රහත් වුණා. බුදුරජාණන් වහන්සේ පසු කාලේ කොසඹෑ නුවරට වැඩම කළා. කොසඹෑ නුවරට වැඩම කරනකොට කොසඹෑ නුවර රජකම් කරපු උදේනි රජුරුවන්ගේ අග්‍ර මහේසිකාව වෙලා හිටියේ මේ මාගන්ධිය. අන්න බුදුරජාණන් වහන්සේ වැඩියක් කියනකොටම පරණ වෛරය මතක් වුණා. ඒ මොකද කරේ? ඒ නගරේ ඉන්න සොඩා සෝදුවන්ට අල්ලස් දීලා කිව්වා අන්න ශ්‍රමණෙක් ඉන්න ඔය ශ්‍රමණයාට නින්දා කරන්න. අනේ යන තැනට ගිහලා නින්දා කරනවා. පින්නතුල දන්නවා ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට පුදුම තරම් ආදරේ. උන්වහන්සේ රහත් වෙලා හිටියේ නෑනේ. ඒ නිසා උන්වහන්සේට සෙනෙහේ කියන එක උපරිම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට කරන මේ නින්දාව දරා ගන්න බැරුව ආනන්ද ස්වාමීන් වහන්සේ අඬාගෙන ආව බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ නගරේ මිනිස්සු හරි නරකයි.
ඔබවහන්සේට නිඳා කරනවා. අපි අනේ ඉක්මනට වෙන නගරයකට යමු. බුදුරජාණන් වහන්සේ අහුව ආනන්ද ඒ නගරෙදිත් බැන්නොත් මොකද කරන්න? ස්වාමීනි තවත් නගරයකට යමු. හොඳයි ඒ නගරෙදිත් බැන්නොත් තවත් නගරයකට යමු. ආනන්දේ යෑම සුදුසු නෑ. යම් තැනකදී අධිකරණයක් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නේ විසඳලයි අනිත් තැනට යන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද මහහිමියන් වහන්සේගේ හිත සනසමින් දේශනා කරනවා අහන්නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කිසං දුස්සීලෝහි බහූජනෝ. ආනන්ද මා සටන් බිමට පැමිණ ඇතෙක් වගේ යුද්ධ භූමියට පැමිණ ඇතා සිවුදිගින්නෙන් ඉහි පහරවල් ඉවසනෝ වගේ ඔය එක එක්කෙනාගේ නින්දා පහස ඉවසනවා කියන එකට මට බොහොම පහසු දෙයක්. පින්නතුනි දින කීපයයි මේක තිබුණේ. කොසඹෑ නුවරම බුදුරජාණන් වහන්සේ වස් ඇසුවා. එනිසා මේ පින්නතුල හොඳට හිතට ගන්න ඕන දෙයක් තියෙනවා. නින්දාවක් අපකීර්තියක් ප්‍රශ්නයක් ආපු වෙලාවට අපි ඒකට පුළුවන් තරම් කාලයට ඉඩ දෙන්න ඕන. දැන් මේ පහුගිය දවස්සක මම ගියා මේ වැලිකඩ සිර මැදිරියට බණක් කියන්න. විශාල තරුණ කොටසක් දැන් බණ අහන්න ආවා. සමහර මෝනවල් දැක්කම හිතෙනවා වරදක් කියන එකක් දන්නේවත් නැති වගේ ලපටි ළමයි. ඉතින් මං ඇහුවා අද ඕගොල්ලොන්ට මේ බිත්ති හතරක් ඇතුළට ඇවිල්ලා මේ විදිහේ පීඩණයකට පත් වෙන්න ප්‍රධාන හේතුව මොකක් කියලාද හිතන්නේ කියලා. එතකොට ළමයි ගොඩාක් අත උස්සලා කිව්වනේ හාමුදුරුවෝ තට්ටුක් ඉවසන්න තිබ්බා. එහෙම වුණා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ බලන්න. තව චුට්ටක් එහෙම්මයි කිව්වේ ළමයි. තව චුට්ටක් මම ඉවසුවා නම් මට අද මේ විපත්ති වෙන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි නින්දාවේදී අප පුළුවන් තරම් ඉවසන්න ඕනේ. කන්තේ බලම් බලානිකං කිව්වේ ඒකයි. ලෝකයේ තියෙන ලොකුම බලෑණිය තමයි ඉවසීමේ බලෑණිය. දැන් බලන්න අද ලෝකයේ ලොකුම ආරක්ෂිත බලමුළුව තමයි ඇමරිකාවේ පෙන්ටගනේ. ඉතින් පෙන්ටගනේ ගැන කතා කරනකොට කියන්නේ කපුට කොටවත් උඩින් යන්න බෑ කියලා. නමුත් පෙන්ටගනේටත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. එතකොට බලන්න බුද්ධ දේශනාව කොච්චර සාර්ථකද කියලා. උන්වහන්සේ වදාලා ඔය කිසිම බලමුළුවක් ප්‍රධාන වෙන්නේ ප්‍රධානම ආරක්ෂිත බලමුළුව තමයි මොකද්ද? ඉවසීම. ඉතින් එහෙමනම් මේ නින්දා ප්‍රශංසා කියන එක පුරාතන දෙයක්. හැමදාටම ලෝකයේ පවතින දෙයක්. ඒ දෙකේදිත් සමසිත ඇතිව අපි ඉවසන්න පුරුදු වෙන්න ඕන. මේ මධ්‍යස්ථකම කියලා කියන්නේ ධර්මය අවබෝධ කරගන්න අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟට අවසාන කාරණේ තමයි දුක සැප. නැත්තම් සැප දුක. පින්නතුනි සම්මුති වශයෙන් සැපයි දුකයි කියලා දෙකක් තිබුණට පරමාර්ථ වශයෙන් නම් සැපයි කියලා දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. මේ ලෝකේ සම්පූර්ණයෙන්ම පිහිටලා තියෙන දුකේ. දැන් බලන්න මේ ඇත්තන්ගේ ජීවිත ගත්තොත් මේ දුකීම නම් ඇයි මේ ඇත්ත මේ කාම වස්තු වලට ඇදිලා ගියේ? මේ කාම වස්තුන්ට ඇදිලා ගියේ පින්නතුනේ මේකේ තියෙන පුංචි ආස්වාදයට. ආස්වාදයේ අභයටයයි තියෙන්නේ. හැබැයි මේ ඇත්ත ඒ වෙනුවෙන් ආදීනව මුළු ජීවිතේම ගෙවනවා. හොඳට හිතලා බලන්න. පොඩි ආස්වාදයයි. ආදීනව ගත්තොත් උදේ නැගිට වෙලේ ඉඳලා රෑ නිදියන කම්ම ආදීනව. මැරෙන කම්ම ආදීනව. ඉතින් මේකේ ආදීනවයේ දකින් නැතුව අපිට කවදාවත් මේකෙන් ගැලවෙන්න නම් පුළුවන් කමක් නැහැ. හොඳයි ඉතින් ලෝකේ සම්මුතියේ පිහිටලා අපි දැන් සම්මුති ලෝකේනේ අපි ඉන්නේ. එහෙමනම් සම්මුතිය කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එක. පරමාර්ථය කියලා කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් සම්මුති මේ ලෝකේ තියෙන හැම දේවලම සම්මුතිනේ. දැන් මෙතන මේ අපි දාලා තියෙන නංගොත් දැන් මගේ මේ ඇස් දෙකට පේන හැම දෙයක්ම සම්මුති. මේ නංගුත් සම්මුති වෙනස් වෙනවා.
දැන් මේ මම පොරෝගෙන ඉන්න සිවුර මේක සම්මුතියක්නේ මේක පින්නතුනේ අපි කතුරක් අරගෙන කැපුවොත් සිවුර කියන්නේ නෑනේ රෙදි කෑලි ඊළඟට තව මේක කුඩා කරොත් කෑලිත් නෑ පටි තව කුඩා කරොත් පින්නතුනේ මේක නූල් තව කුඩා කරොත් මේක පොළොන් තව කුඩා කරොත් පින්නතුනේ මේක දූවිලි තව කුඩා කරොත් මේක පරමාණු තවත් කුඩා කළොත් මේකේ තියෙන්නේ මොනවද පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. ඒ කියන්නේ මේ ස්වභාව හතර විතරයි මේ ලෝකෙම තියෙන්නේ. ඉතින් එතකොට මේ සතර මහා ධාතු නම් වෙනස් වෙන්නේ නැහැ. ඒ ස්වභාවල් ටික තියෙනවා හැමදේම වෙනස් වෙනවා. මේ දැන් දාලා තියෙන නම් බලන්න. දැන් අපි පැවිදි වෙන්න කලින් අපේ දෙමව්පිය අපට නමක් දැම්මා. දැන් අපි ඒ නම ඉවරයි. දැන් අපි වෙන නමකින් පැවිදි නමකින් අපි හඳුනා ගන්නවා. ඒ සම්මුතිය. දැන් මේ ඇත්තන්ට වුණත් ඔය සමහර මිනිස්සු දෙමව්පියෝ දාන නම හොඳ නැහැ කියලා නවීන නමක් දාගන්නවා. දැන් අපි හිතමු බෞද්ධ ආගමේ ඉන්න කෙනෙක් මුස්ලිම් ආගමට ගියා කියලා. බෞද්ධ ආගමේ ඉන්නකොට කමල මුස්ලිම් ආගමට ගියාම පාතිමා. එතකොට වෙනස් වෙනවා. ඔය විදිහට පින්නතුනේ ඇල දොල ගංගා සියල්ල වෙනස් වෙනවා. මහ පොළොව පවා වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙන්නේ නැති දෙයක් මේ ලෝකේ නැහැ. ඉතින් එහෙමනම් මේ වෙනස් වෙන ලෝකයේ සැපක් හොයන්න යනවා කියන එක එක මිරිගුවක්. ඉතින් එහෙමනම් සම්මුති වශයෙන් මම නැවත කියනවා සැපක් තියෙනවා. ඒකනේ මිනිස්සු ඇදිලා යන්නේ මේවට. ඒකත් සැප දුක කියන එක අපි දැන් බලමු සැප කියන්නේ මොකද්ද? සොම්නස් උපදවන හැඟීම් සැපයි. දොම්නස් උපදවන හැඟීම් දුකයි. කවුරු සැපයට කැමති දුකට අකමැති. අපි කැමති වෙන දේ වගේම තමයි අකමැති වෙන දේත් අපට ලැබෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. දැන් බලන්න මේ මෑණියන් අභාවයටපත් වුණා අපි අකමැති. ඉතින් අකමැති වුණාට අපිට ඒක විඳින්න සිද්ධ වුණා. ඉතින් මේ වගේ අවස්ථාවල ප්‍රාථමික වශයෙන් අපිට කරන්න දේවල් තියෙනවා. තව ධර්මයේ ඉස්සරහට ගියාම මේවා හොඳට වටහා ගන්න පුළුවන්. ඒ වගේ බලගත දුකක් ඇති වෙච්ච වෙලාවට අපිට කරන්න තියෙන උදාාර චරිතවත් ඇති පුජ්‍යලයෝ ගැන හිතන්න ඕන. බලන්න බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකාව කියලා කියන්නේ මේ අම්මට දරුවෝ හම්බුණා 16 වතාවකට. 16 වතාවකට දරුවෝ හම්බුණා ඔක්කොම දෙන්න දෙන්න නෙමුණු. ඉතින් බන්දුල සෙම්පතිය කියන්නේ කොසල් රජුරන්ට වැඩ කරපු කෙනෙක්. ඉතින් දැන් එකම පවුලේ 32 තාත්තත් එක 33යි. එකම රජුරවන්ට වැඩ කරනවා සෙන්පතිව හැටියට. ඉතින් රජුරෝ කේලමක් අහලා එකම තැන ඝාතනය කළා. මේ තාත්තයි පුතාලා 32යි. අන්තිමට පින්නතුනි මේ අම්මා මේ කිසිවක් දන්නේ නැහැ. සැරියොත් මහරහතන් වහන්සේ ඇතුළු මහා සංගණර දම් පිළිගන්න මෙන් හිටියේ මේ වෙලාවේ. ඒ වෙලාවේ රාජපුරුෂයෙක් කැවිලා ලියුමක් දුන්න අතට මේ අම්මා එක කියවලා බලනකොට අනේ විශාල හිතාගන්න බැරි විනාශයක්. දරුවෝ 32ක් ඉවරයි මහත්තයත් ඉවරයි. මේ අම්මාගේ ලියුම හංගලා ගහගත්තා ඉන්නේ. ගහගෙන දානේ වැඩ ටික කරා. ඒ වෙලාවේ 16ක් ගෙනාපු ගිතෙල් කලයක් ගේ මැද වැටුණා. මේක දැක්ක සරියොත් මහරහතන් වහන්සේ මේ කාන්තාවන්ගේ හිත ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා ඇයිගේ හිත හදන්න ඕන කියලා බිජ්ජන ධම්මෝ බිජ්ජතින චිත්තේ තබ්බා කිව්වා. මල්ලිකාවනේ බිඳින දේවල් බිඳිනවා. ඒ ගැන හිතන්න එපා කිව්වා. නස්සන ධම්මෝ නස්සතින චිත්තේ තබ්බා. නැසෙන දේවල් නැසෙනවා. ඒ ගැන හිතන්න එපා කිව්වා. එහෙම කියනකොට මේ අම්මා අර ඉනේ තිබිච්ච ලියුම අරගෙන දුන්න සැරියුත් ස්වාමීන් වහන්සේගේ අතට. අනේ ස්වාමීනි මම මේ ගිතෙල් කලයක් ගැන කොහොමද කම්පා වෙන්නේ? මේ බලන්න වෙලා තියෙනදී එතන හිටිය පොහුදුන් ස්වාමීන් වහන්සේලා මේක දැනගෙන අඬන්න උන්වහන්සේලගේ ඇස්වලට කඳුළු ආවා. රහතන් වහන්සේලාට පුදුම සංවේගයක් ඇති වුණා. මොනතරම් අදිවාසනා ශක්තියක් ඒ අම්මට තියෙනවද? බලන්න තමන්ගේ මහත්යයි දරුවෝ 32යි. තමන්ගේ සෙවණැල්ලට එක්කෙනෙක්වත් නැහැ. එතකොට අද කාලේ හොම එකක් වුණා නම් දානයක් දෙනකොට
පින්නතුනි ඔහොම ආරංචියක් එනවා. අර වෑංජනත් පොලේ ගහලා නේද? හාමුදුරු ඉන්ද්‍රියේ නිකන් දෙස් දෙවල් තියලා මෙච්චර දන් දෙන මටමයි මේවා වෙන්නේ කියලා නේද? දැන් අර රහතන් වහන්සේලාට දන් දී දෙන්නකොට තමයි මේ ආරංචිය ආවේ. නමුත් බලන්න මේ යථාර්ථයේ තීරුම් ගත්තා මේකේ තියෙන වටිනාකම. ඒ නිසා මේ ලෝක ධර්ම කියන ඒවා කාටත් පොතුයි. දැන් මේ හැම කෙනෙකුගේම ජීවිතවල ලාභ ලැබිලා තියෙනවා. අලාභ ලැබිලා තියෙනවා. කීර්ති ලැබිලා තියෙනවා. අපකීර්තිය ලැබිලා තියෙනවා. නින්දාව, ප්‍රශංසාව, සැප දුක් මේවා පින්නතුනේ කාලෙන් කාලෙට කාලෙන් කාලෙට එනවා යනවා. එහෙමනම් මේවා නිත්‍යයිද අනිත්‍යයිද? මේවා ඒකාන්තේම අනිත්‍යයි. එහෙමනම් මේ අනිත්‍ය කියන ලක්ෂණය අපි හොඳට හිතට ගන්න ඕන. මේ අනිත්‍යයි කියන දේ අනිත්‍යයි කියලා කියන්නේ නিত্য නෑ කියන කෙනේ. එහෙමනම් මේ අනිත්‍ය ලක්ෂණේම අපි පුරුදු කරන්න ඕන. දැන් බලන්න අපි අර පූජා වාක්‍ය කියනකොට පවා අපි කිව්වා පින්නතුලට මතක ඇති තව ස්වල්ප මොහොතකින් මේ ලස්සනට හදාගත්ත පූජාවලු විනාශ වෙලා යනවා. ඉතින් එහෙමනම් පින්නතුනි හැම දෙයක්ම හේමයි. ඒ නිසා ස්ථීර දෙයක් සදාකාලික දෙයක් මේ ලෝකේ ඒකාන්තයෙන්ම නැහැ. තී අනුව මේ පින්නතුල්ලා මේ අනිත්‍ය ලක්ෂණේ පිළිබඳව හොඳට මෙනෙහි කරන්නට ඕන. කෙලෙස් ගලවන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි මේ අනිත්‍ය සංඥාව පුරුදු කිරීම. ඉතින් විශේෂයෙන්ම දැන් අපි ඒ අනුව අනිත්‍ය ලක්ෂණය ගැන කල්පනා කරොත් විශේෂයෙන් මේ දරුවන්ට විශේෂයෙන්ම මේ මේ මහත්මයාට ඒ වගේ මේ අසල් වාසීන්ට ඇත්තටම මේ වසන්තාරංජනි සිල්වා මාතාවගේ ජීවිතය හොඳට නුවණින් හිතන කෙනෙකුට පින්නතුනි මහා බණ පොතක්. ඇත්තටම බණ පොතක්. මේ දරුවන්ට අම්මගේ තරුණ කාලේ හොඳට මතකයි. අම්මා ක්‍රමානුකූලව වැඩි ඒ තව ඒ මෝරණ වයසයි. මේ දරුවෝ විවාහපත් වෙලා යන කාලේ අම්මගේ ස්වභාවය මතකයි. අම්මා ක්‍රමානුකූලව අසනීප වෙච්ච කාලේ මතකයි. වයෝ වෘද්ධ වුණා. ඉතින් එකපාරම අසනීප වුණා, අභාවයටපත් වුණා. මේක හිතන කෙනෙකුට ඇත්තටම මේක ලොකු විපස්සනාවක්. අපි මහා කාලයක් ජීවත් වෙන්නේ නැහැ. මොන දේ වුණත් මම නිතරම කියන දෙයක් තමයි උපරිම තියෙන්නේ පින්නතුනේ දවස් 30යි. දවස් 30යි ඒකත් පරමාවිස වින්දොත්. දැන් ওই තම තමන්ගේ වයස් වලට අනුව අද ගෙදර ගිහිල්ලා හදලා බලන්නකො දවස් කීයක් ජීවත් වෙලා තියෙනවද කියලා. එතකොට තේරේ යන්නේ අපිට තව ජීවත් වෙන්න තියෙන බොහෝම කෙටි කාලයක් කියලා. ඉතින් එහෙමනම් මේ විදිහට මරණානුස්සතියත් වඩමින් විශේෂයෙන් මේ මෑණියන්ට අපි පින් අනුමෝදන් කරන්නට ඕන. ඉතින් මීට වඩා මම ඇත්තටම බණ කියන්න යන්නේ නැහැ. ඉතින් මේ පින්නතුල දන්නව මම අද දවසේදී ඉතින් මේ රෝහල්ගත වෙලා ඉඳලා තමයි අද මේ ධර්ම දේශනාවට විශේෂයෙන් වැඩම කළේ. ඉතින් එහෙමනම් දේශකයන් වහන්සේ නමක් හැටියට මමත් ශ්‍රාවකයන් හැටියට මේ පින්නතුල්ලා ත්‍රස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය. ඒ වගේම අටමහා කුසලයන්ගෙන් එකක් වන මේ බුද්ධ ප්‍රතිමාවක් පූජා කිරීම සුළුපටු පින්කමක් නෙවෙයි. කඨින පින්කමක් හා සමානව මනුසංස ලැබෙන මහා පින්කමක්. ඉතින් ඒ පින්කම අද දවසේදී හෙට දිනේදීත් සිද්ධ වෙනවා. ඉතින් ඒ රැස් කරගත් ගන්න ඒ උදාාර පුණ්‍ය ශක්තිය, ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය වර්ෂයකට පමණ පෙර අභාවයටපත් පින්වත් වසන්තා රංජනීද සිල්වා මෑණියන්ට ඒකාන්තේම පෙනේවා. සිය ස්වාමි පුරුෂයා දරුවන් කරන මේ පින්කම් සාදු සාදුකියා අනුමෝදන් වෙත්වා. එතුමියගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. අමා මහ නිවන දක්වාම එතුමියට මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් පින්කම සිද්ධ කරන ඩැනියෙල් තඹවිට ඒ ස්වාමි පුරුෂයාණන්, ඒ වගේම අයෝනි තඹවිට දියණිය, ඒ වගේම ශාමෙන් තඹවිට දියණිය, රුවිනි තඹවිට දියණිය, ඒ වගේම ඉශානි තඹවිට දියණිය ඇතුළු ඒ දියණවරුන් හතර දෙනා, ඒ වගේම කුමාර වික්‍රමසිංහ බෑණනුවන් නාලක
චන්ද්‍රරත්න බෑණනුවන් මහින්ද උදිත ඒ බෑණවරුන් ප්‍රධාන කොට ඇති ඒ පවුලේ නෑදෑහිත මිත්‍රාදී අසල්වාසී පින්නතුල්ලා කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් මහා පින්කමක් අද මේ සිද්ධ කරගන්නේ විශේෂයෙන්ම ඇත්තම නැවත නැවතත් අපි මේ ශෝභමානවත් වැඩ සිටින මේ නිර්මින් ඒ මේ බුදුරජාණන් වහන්සේ නැත්තම් මේ බුද්ධ ඒ ප්‍රතිමාව ඒ වගේම ඊටාම වටිනා විදිහට සකස් කරගත් තථාගතයන් වහන්සේට වැඩ සිටින්නට බුද්ධ ආසනය ඒ වගේ මල් ආසනය විශේෂයෙන්ම හෙට දිනේදී බොහෝ දෙනෙකුට වඳින්න පුදන්නට අවස්ථාව සලසලා දෙනවා. ඉතින් මේ බුද්ධ ප්‍රතිමාව දිහා බලලා යම් කිසි කෙනෙක් සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තා කියලා කියන්නේ මෙය පූජා කරන්නට මුල් වෙච්ච අයට මොන තරම් කුසලයක් සිද්ධ වෙනවද කියලා හිතලා බලන්න. අපි ආමිෂයෙන් මොන තරම් අනුග්‍රහ කළත් මේ විදිහට ධර්මයෙන් අනුග්‍රහ කරන්න ලැබෙනවා කියලා කියන්නේ එක පුංචි වාසනාවක් නෙවෙයි. ඒ නිසා පින්වත් වසන්තාරංජනි ද සිල්වා මහත්මාවට ඒ කාන්තේ මේ කුසල් පෙනේවා. එතුමියගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. නිවිස වේවා කියලා නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට ඒ කාන්තයෙන් මේ කුසල් පෙනේවා. දෙවියන්ටත් ඒ කාන්තයෙන් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙපාර්ශ්වයේම පවුල්වලට සම්බන්ධව සිට මිය පරලෝ යන්නට යදන සියලුම ඥාතීන්ට ඒ කාන්තයෙන් මේ කුසල් පෙනේවා. ඒ සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ පින්කමට ඉතාම සද්ධාවෙන් උපකාර කළ පින්වත් නාලක චන්දරත්න මහත්මා එතුමා මේ වෙනකොට විදේශගත වෙලා සිටින්නේ. ඉතින් එතුමාගේ ඒ දයාබර පියාණන් වසර 20කට පමණ පෙර අභාවයටපත් ඒ W චන්දරත්න පියාණන්ටත් ඒ කාන්තේ මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි මාගේ පියාණන් වහන්සේ දැන් හෙට දිනේදී 27 වෙනිදා වෙනකොට අපේ තාත්තා තභාවයටපත් වෙලා අවුරුදු 7ක් සම්පූර්ණ වෙනවා. දේශකයන් වහන්සේ නමක් හැටියට මම රැස් කරගත් මගේ ජීවිතේ පුරාම රැස් කරගත් සියලු කුසල් මාගේ දයාබර පියාණන් වහන්සේටත් ඒකාන්තයෙන් පෙනේවා. එතුමාටත් මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි විශේෂයෙන්ම අද ඊයේ දිනේදී ඇත්තටම මේ අධි රුධිර පීඩන නිසා මම බොහොම අපහසුතාවයට පත් වෙලා රෝහල්ගත වෙලා ඉඳලා තමයි මම මේ ස්ථානෙට ධර්ම දේශනාවට වැඩම කළේ. විශේෂයෙන්ම වැඩම කළේ අපේ පින්වත් තාලක චන්දරත්න මහත්මාත් සාමෙන් තඹවිට මහත්මාත් විශේෂයෙන් තඹවිට මහත්මාව තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ ඒ කුදු මහත් කටයුතු වලට ඒ කරන සේවය කියන්නෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපේ මේ මෑණිවරු කීප දෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් හැමෝම දන්නවා පුදුමාකාර උත්සාහයකින් පුදුම උනන්දුවකින් විශාල ජනතාවක්ට ප්‍රතිපත්ති මේ වශයෙන් ඒ සෑහෙන සාසනික සේවාවක් සිද්ධ වෙන ආයතනයක් දහස් ගණන් ජනතාව පිහිවත් සමාදාම් වීම භාවනා කිරීම මේ වගේම පොහොය දවස් වැඩසටහන් ළමා වැඩසටහන් ඒ වගේම අපේ තනිකුත් ඩුබයි ලංකාරාම් භාවනා මධ්‍යස්ථානයේ ඒ වැඩ කටයුතු වල දීපවා පුදුමාකාර උනන්දුවකින් කටයුතු කරන පුදුම සංවිධානාත්මකව හැමදෙනාම එකතු කරගෙන තාම ඕනෑකමින් ඒ කටයුතු සිද්ධ කිරීම අපටත් ලොකු පහසුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාමයි ඇත්තටම කළගුණ සැලකීමේ ශීර්ෂයෙන්මයි මම අද මේ අපහසුතාවයෙන් උනත් මේ ධර්ම දේශනාවට වැඩම කරන්නට යෙදුනේ. ඒ නිසායි මම මේ ටික මතක් කරේ එතුමිය ඉස්මතු කිරීමට නෙවෙයි ඒ කුසලොත් විශේෂයෙන් මක්කා විශේෂයෙන් සාමෙන් තඹවිට මහත්මාව මේ අවුරුදු දැන් 13ක් වගේ කාලයක් පුරාවට අප සමග පුදුමාකාර කුසල් රැස් කරගෙන තියෙනවා. ඒ සියලුම කුසලොත්
මෑණියන්ට ඒකාන්තයෙන් පෙනේවා. ඒ මෑණියන්ට ඒකාන්තයෙන් මේ කුසල් නිවන් පිණසම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රැස්වලා සිටින හැම දෙනාටමත් ඒ වගේම වයෝ වෘද්ධෝ සිටින පින්වත් ඩැනියෙල් පියාණන්ට ඒකාන්තයෙන්ම නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ පිණස වේවා. ඒ වගේම එතුමාට ඉදිරි කාලේ විශේෂයෙන්ම ධර්මයට තව විශේෂයෙන් නැඹුරු වන්නට අද හොඳ අදිෂ්ඨාන පිහිටුවා ගන්න හොඳ අවස්ථාවක් නිසා බොහෝම කෙටි කාලයක් අපට තව ජීවත් වෙන්න තියෙන්නේ. මේ ගෙවෙන කාලයෙන් නොගෙවෙන ශක්තියක් ඇති කර ගන්නට එතුමාටත් ශක්තිය බලය වීරිය වාසනාව සර්ව ප්‍රකාරයෙන්ම සැලසේවා කියලා හෘදයාංගම් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් ඒ සහෝදරයන් තිදෙනා හතර දෙනා අයෝමි මහත්මාව ඒ වගේම රුවෙනි මහත්මාව ඉශානි මහත්මාව ඇතුළු හැම දෙනාටමත් ඒ වගේ මේ පවුල්වල සියලුම දුවා දරුවන්ටත් ඒ වගේ බෑණවරුන් වන පින්වත් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහත්මා නාලක චන්ද්‍රරත්න මහත්මා වෛද්‍ය මහින්ද මහත්මා උදිත් බෑණ මහත්මා ඇතුළු ඒ බෑණාවරුන් හැම දෙනාටමත් ඒ වගේ මේ සම්බන්ධ වන හැමෝටමත් අසල්වාසී හැම දෙනාටමත් ඒ වගේ මේ අපේ තලවතුගොඩින් පැමිණියේ සියලුම පින්වත් හැම දෙනාටමත් මේ කුසලයේ මහත්ඵල වේවා මහනිසංස වේවා නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුනි, එහෙමනම් මේ විදිහේ ප්‍රාර්ථනා ඇති කරගෙන ඒ මෑණියන් සිහිපත් කරගෙන දැන් හෙට දිනේදීත් මහා සාංගික දක්ෂිණාවක් පවත්වලා පැන්වැඩීම සිද්ධ කරනවා. නමුත් දැන් මේ ප්‍රතිමාව බුද්ධ ප්‍රතිමාවක් පූජා කිරීමත් හිතේ තබාගෙන ඒ වගේ මේ රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය ඒ මෑණියන්ට ඒකාන්තයෙන් පෙනේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන පැන්වඩලා පින් අනුමෝදන් කරන්න. යතාවහරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඉතෝ දින්නං පේතානං උප කප්පති. හිස්ව තිබුණු භාජනේ ජලයෙන් පිරී ඉතිරී ගියා වගේ ඒ පින්වත් මෑණියන් වසන්තා රංජනීද සිල්වා මෑණියන් පිනෙන් ඉතිරියෙත්වා කියන නිදර්ශනයයි මේ සිද්ධ කළේ. දෙවියන්ට පින් දෙමු. එත්තාවතා චම්මේහි ආකා සට්ටාච පුම්මට්ටා ඉමිනා පොඤ්ඤ කම්මේන ඉදම් මේ පුඤ්ඤ කම්මං හොඳයි. කවුරුත් වැඳ ගන්න. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. මේ ස්ථානයට පැමිණ ඉතාමත්ම හොඳින් අටලෝ දහම ගැන අපට පැහැදිලි කරලා දුන්නා. උදාහරණ සහිතව අපිට ඒ අටලෝ දහම් පිළිබඳව ඉතාමත්ම හොඳින් පැහැදිලි කරලා දුන්නා. අටලෝ දහම අනිත්‍ය තත්ත්වයට පත්වන්නේ කෙසේද කියා ඉතාමත්ම හොඳින් අපිට පැහැදිලි කරලා දුන්නා. අපිට මේ පුණ්‍යානුමෝදනා සිදු කිරීම අවශ්‍ය වෙනවා ඔබ වහන්සේට. ඔබ වහන්සේ අසනීප තත්ත්වයෙන් සිටින නිසා ඉක්මන් නිදුක් නිරෝගී චිරජීවනයේ ඔබ වහන්සේට ඉක්මනින්ම අත්පත් වේවා. මේ ගෞතම බුද්ධ සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අපට මේ දහම පාදා දීමේ
ඒ මහ ගොපිණෙන් ඔබ වහන්සේට ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගෞතම බුදු සසුනේදීම ලබන්නට මේ පින උපකාර වේවා සාදු සාදු එමෙන්ම උතුම් මහ සංඝ රුවණක් බවට පත්ව සසුන් කෙත එළිය කරන්නට ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම හැකියාව ශක්තිය ලැබේවා කියලා අපි පින් පෙත් ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු